පෝට්ටුවේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගෙනාවේ අපි පෝට්ටුව පැත්තයි විපක්ෂයයි දෙකම එකතු කරලා ඉතාම හොඳ කම්බිනේෂන් එකකින් දල සලාපරම් මැතුමා මේ වෙලාවේ ඉදිරිපත් කෙරුවා අපි දැක්කා මේ ප්‍රශ්නෙට මෙතුමා වික්‍රමසිංහ මැතුමායි විසඳුමක්වත් නැහැ මේක සම්පූර්ණ මිත්‍යාවක් කියලා. නමුත් අපිව නොසලකා හැරලා වික්‍රමසිංහ මැතුමා රකින්න ඕන කියලා හිතලා ගිය කට්ටියට අන්තිමට උනේ එතුමාලාට සම්පූර්ණ වික්‍රමසිංහ මැතුමාගේ පාපහරකට ලක් වෙන්න සිදු වුණා. ඉතින් පොට්ටුවේ නායකයෝ හිතපු විදිහේ තියෙන දුර්වලකම ඒකෙන් පේන්නේ. හැබැයි ඉතින් ඒකට මට කරන්න දෙයක් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අර විහිළුවට කියන්නේ හොඳ වැඩේ උනේ කියලා. නමුත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් එතුමාලා බලා ගන්න ඕන. තමන් ගෙනාවු නායකයා තමන්ගේ മന്ത്രിවරු 60ක් 70ක් උස්සගෙන වෙන තැනකට ගමන් කරන්න උනා කියන එක ඉතින් වස විල්ලැජ්ජාවනේ. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. මට ඇත්තටම මට ජනතාව ගැන දුකක් ඇති වෙනවා. ජනාධිපතිවරයාට බැන්න මම දැක්ක අර පරණ ක්ලිප් ටිකක් දානවා අයියේ නිවුස් වලට. අමු අමුවේ බැන්න පිරිස මම හිතන්නේ එතුමට පතුරු යන්න බැන්න පිරිස හොරා මගඩියා මගෝඩියා ලැජ්ජා විල්ලැජ්ජ නැති නායකයා පංගර නැට්ටා මේ ඔක්කොම කියපු අද ජනතාව එතුමා පිටිපස්ස යනවා දැක්කම ඇත්තටම මට ලැජ්ජයි. මට කලිසමක් ඇඳ ඉන්න ලැජ්ජයි. මම නම් ජීවිතේට ඔහොම දේශපාලන යන්නම් කරන්නේ. ඒ හින්දා මේ රටේ ජනතාවට මම හිතන්නේ ඇත්තම විශ්වාස භංගතර පත්තිලා තියෙන දේශපාලඥයෝ සම්බන්ධයෙන් අතු ගාලා දාන්න දිව දෙකේ දේශපාලඥයෝ. එච්චරයි කියන්නේ. මොකා හරි ගමන්නේ ප්‍රතිපත්තියක් නැති උන් ඉන්නවනම් රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂද රෝහිත අබේවර්ධන වර්ධනද කියලා බලන්න එපා. අතු ගාලා අය දේශපාලනේ නොකරන් මේ පාර ඔබතුමන්ලා ඔබතුමන්ලාගේ කතරේ පාවිච්චි කරන්න කියන ඉල්ලීම කරනවා.